එදා ඉඳලම මේ පක්ෂය අත්තින මේරට එබතුමල දන්න ඔල්ලු ගෙඩි ඔලින් හරම්භ කරන. ගැනලපුහාම චන්ද නැත සීයට තුනයි. තේකට්ටිය මොන්න සෙල්ලන් දාගන රැස්සීම් පෙලට සෙනක ඇදගන ඔලු ගෙඩි පෙන්නගත්තට ගෙදර ඉන්න ඇක්ක මැක්ක කුක්ක මොකක් ගෙනල්ලා එක රැලිය ඔලු ගෙඩි පෙන්නවාට සැබෑවින්ම මහපොළවේ ජනතාව ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන එක තහවුරුයි. එනිසා ආදරණීය අම්මේ තාත්තේ අද අපි මේ මැතිවරණ ව්‍යාපාරේ 39 දෙනෙක් ඉදිරිපත් වුණා. ඒ වගේම එක්කෙනෙක් මිය ගියා. දැන් 38 දෙනෙක් ඉදිරි වෙලා ඉන්නවා. ඒකෙන් අපි දැක්ක ප්‍රධාන 4 දෙනෙක් ගැන කතා කරනවා. මම නම් දැන් ප්‍රධාන 4 දෙනෙක් ගැන කතා කරන්නට යන්නේ නැහැ. ප්‍රධාන දෙකක් ගැන කතා කරමු. මොකද එක්කෙනෙක් අපේ බේබි ඉන්නවනේ. බේබි ඉදිරිපත් වෙලා ඉන්නේ මේ සැරේ ගැන කතා කරන්න දෙයක් නැහැ. බේබි ගැන කතා කරමු තව අවුරුදු 25කින් අපි. එතකම් බේබි පැත්තකින් දියමු. ඒ වගේ මං හිතන් හිටියා කතා කරන්න අපේ පර ලොක්ක ගැන. අපරාජ ලොක්ක ගැන කතා කරන්නේ ලොක්කම පිළි අරගෙන ඉවරයි. දැන් එතුමා පරාජයයි කියලා. එතුමා කියනවා සජිත්ට බෑලු අනුර පරද්දන්න. එහෙනම් උන් දෙහේ කල්ැතුම පරාජය බාර අරගෙන ඉවරයි. එතුමාගේ පිටිපස්සෙන් ගියපු අර රාජපක්ෂලාට කොකා පෙන්නලා ගෝඨාභයගේ පිටින් සියලු පව් ටික දාලා සියලු පව් වලින් අත හොදා ගන්න බලාගෙන රනිල්ගේ නැට්ටෙල්ලා දිව්‍ය ලෝකෙ යන්න බලාගෙන ගියපු පොට්ටු ඇමතිවරු වන්තිවරු ටික පව් අප්පා මොකද්ද වෙන්නේ 21 වෙනිදායින් පස්සේ ඒ අයට යන එන මන් නැති වෙනවා. මේ ඔක්කොරම නැවත නාමල් බේබිගේ සරණ යන්න වෙයි. එක්කෝ එක්කෝ දේශපාලන්ට ආයිබුවන් කියලා බණක් භාවනා කරගෙන ගෙදරට ලයින්ද වෙයි. ඒක තමයි රනිල් වික්‍රමසිංහ පස්සේ ගියපු හැම එකටම උනේ. රනිල් ගැන දන්නේ නැතිව ඇවිල්ලා අපිට චරිත් සාධක දෙන්නේ නෝ මේ මහත්තුරු. රනිල් ගැන අපිට වැඩිය දන්න මිනිස්සු ඉන්නවද? අවුරුදු 30ක් ඔයකා මේ රටේ රජ කරවන්නට අපි දේපල කොච්චරක් නැති කරගත්තද? අපි කී දෙනක බද හිංසාවලට ලක් වුණාද? පක්ෂේ දියාරු කරලා විනාශ කරලා ගියපු රනිල් වික්‍රමසිංහ ගැන මොන කතාද? ඌට එදා බැන බැන හිටපු වේදිකාවල රනිලෝ රනිලෝ කියලා බෙරියන් දුන්න ගෑනුන්ට අද රනිල් ලොකු වුණාට රනිල් හිර යනකන් නිින්දයන් නැහැ කියපේ උන්ට රනිල් ලොකු වුණාට එක්සත් ජාතික පක්ෂේ නමින් හුස්ම ගත්තු මේ මහ පොළොවේ ඉන්න හැම මිනිහෙක්ම දන්නවා, හැම ඡන්දදායකෙක්ම දන්නවා සජිත් ප්‍රේමදාස හරුණාම රනිල් වික්‍රමසිංහට මේ පක්ෂේ ගොඩනගන්නට හැකියාවක් නැහැ කියන කෑමෝම දන්නවා. එනිසා රනිල් වික්‍රමසිංහ ගැන කතා කරන වචන අපරාධේ. එනිසා දැන් අනිත් පැත්තෙන් ඉන්න කෙනා තමයි අපි දන්න බොරු මතවාද බොරු පිම්බිලි දාගෙන එදා ජනාධිපතිවරු 2019 සජිත් ප්‍රේමදාස මැතිතුමා 55,65,000ක් ගන්නකොට 4,18,000ක් ගත්තු උන්නැහැල ඇවිල්ලා ගෝස්සක ගෝල් පේස් එක පිරෙව්ව අපිට වැඩිය හොඳට. අපේ ගෝල් පේස් එකේ රැළිය හිටියට වැඩිය සෙනග හිටිය ගෝල් පේස් එකේ ද අනුර කුමාර දිසානායකගේ අදත් ඒ වගේම රැළිය වල සෙනග පෙන්වන්න උත්සාහ කරනවා. හැම රැළියෙම ඉන්න එකම කණ්ඩායමක් තියාගෙන හැමදාම එකට මාස් පඩි කාර්යය විදිහට අරගෙන යනවා. සෑම රැළියකටම අරගෙන ගිහිල්ලා උළු ගෙඩි පෙන්නනවා. හැබැයි මහ පොළවේ සැබැයිම ජයග්‍රහණය කරන්න ඉන්නේ අපි තමයි. දැන් මේ කාලේ එකට ලොකුම වැතිවර්ණ ව්‍යාපාරයේ කැන්නසින් එක දැන් කොළ අරගෙන එනවා. කොළ බෙදාගෙන දවස ගානේ හරි වදයක් අපේ මිනිස්සුන්ට හැම වෙලේම ගෙදරට කොයි වෙලාවෙ බැලුවත් එකෙක් එනවා. ඇවිල්ලා කියනවා අපිට ඡන්දෙ දෙන්න, අපිට ඡන්දෙ දෙන්න, අපිට ඡන්දෙ දෙන්න. හැබැයි මුන් 88 89 ඇවිල්ලා කිව්වේ ඡන්දෙ දාන්න යන පළවෙනි 5 දෙනාට මරණය කිව්වා. පළවෙනි 5 දෙනාගෙන් කී දෙනෙක් මැරුවද? ඒ වගේම විරුද්ධ මතධාරින් වෙච්චි අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, අපේ මූලික අයිතිය ඕනෑම දේශපාලන පක්ෂයක ඡන්දෙ දීම සහ ඒකේ ක්‍රියාකාරීත්වය දැරීම. මුන් ඒකෙන් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ UMP ගේ සාකා සමිතිය වල හිටපු අය ඝාතනයට ලක් කරලා දේශපාලනය කරන්න තහනම් කරපු උදවිය අද ඇවිල්ලා අපිට ඡන්දෙ දෙන්නලු හොරු අල්ලන්න. හරි ෂෝක්. හොරු අල්ලන්න බලය ඉල්ලන්නේ කවුද මේ රටේ? මේ රටේ බිහි වෙච්ච කම්බ හොරු ටික මේ රටේ 88 89 කාලේ ගෙවල් වලට පැනලා බෙල්ලට කඩුව ගිනිස්ස පිහිය තුවක්කුව තියලා ගෙවල් වල තිබෙච්ච අතකන රත්තරම් බඩු ටික කණේ තිබෙච්ච කරාඹුව කනත් එක්කම ඉරල අරගෙන යන්න තරම් කුරිරි වෙච්ච කම්බ හොරු ටික අද කියනවා අපිට බලය දෙන්නලු මේ රටේ හොරු අල්ලන්න. හරි ෂෝක්. අපි බලන්න ඉතින් අපේ අනුරාධපුර දිස්ත්‍රික්කේ අර වෘත්තීය සමිති නායකයෙක් ඉන්නවා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. හොරු අල්ලන්න බලය ඉල්ලන මහත්තයා දැම්ම පටන් අරගෙන තමන්ගේ අස්සන භාවිතා කරලා මිලියන ගණනින් වංචා කරන්නට තමන්ගේ වෘත්තීය සමිතියේ සතු දේපල බදු දෙන්නට දැන් ලෑත්ති. තමන්ගේ අස්සන හොරට භාවිතා කරලා අද බලයක් නැති වෙලාවේ බලය ලැබිච්ච මේරට කාලකණ්ණි කරන්නට වෘත්තීය සමිති වලට නායකත්වය දීලා ඒ වෘත්තීය සමිති හරහා හැමදාම රට අඩාල කරන්නට මේරට කඩන් වට්ටන්නට ආර්ථිකය බංකොලොත් කරන්නට නායකත්වය දීපු උන්දැලා ටික තමන්ට හම්බෙච්චි සොච්චං වරප්‍රසාදය භාවිතා කරලා බිලියන ගණනින් හොරකම් කරනවා. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කේ
මට අපේ දිස්ත්‍රික්කයේ මහත්තයෙක් කියවන දවසක් මැසේජ් එකක්. විලච්චි අක්කර 19යි, නොච්චි ආගම අක්කර 19යි. එතුමාගේ තියෙනවා තවත් නගරේ බර්ටි ප්‍රේමලාල් එක්ක සමසමව බෙදාගත්තු තවත් අධ්‍යාපන ආයතනයක්. මේ ඔක්කොම ආණ්ඩුත් එක්ක ඩීල් ගහලා එව්වා එක එක කොන්ත්‍රාත් ආයතනවලින් ගොඩනගාගෙන කටයුතු කරපු මහත්තුරු හෙට දවසේ මබතුමාලා හිතන්න මෙරටේ බලය දුන්නොත් එහෙම මොන තැනකටපත් වෙයිද? Tamanට බලය නැති වෙලාවේ ආණ්ඩුත් එක්ක ඩීල් ගහලා මේ විදියට හොරා කාලා තියනවනම් හෙට දවසේ මෙරටේ ජනතාව රටේ බලත බලය දීලා ඒ අස්සනින් ඊට වැඩිය බලගතු දෙයක් කරන්න අවස්ථාව දුන්නොත් මෙරට කොතනද නතර වෙන්නේ කියන එක ඔබතුමාලා කල්පනා කරලා බලන්න. එනිසා කියන කතාවට වැඩිය කරන ක්‍රියාවට වැඩිය ඔබතුමාලා මෙරට ඉතිහාසය දන්න මිනිස්සු මෙරටේ මිනිස්සු කාලකණ්ණි කරපු කණ්ඩායම මෙරටේ දේපල ගිනිපත් කරපු කණ්ඩායම මෙරටේ හොරා කාපු කණ්ඩායම මේක අපේ ප්‍රදේශයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නායකයනේ ගල්කිරි ආගම කොට්ටාස හිටපු සන්නද්ධ නායකයා. තමන්ගේ මතවාදයට විරුද්ධ වෙච්ච මිනිස්සු ඝාතනය කරන්නට පෙළඹෙච්ච මිනිස්සු අද දිනවන්නට උත්සාහ කරන්නේ මොකද? අපේ හිටපු නායකයා තමන්ගේ පරාජය දැක්කට පස්සේ එක්සත් ජාතික පක්ෂය සහ රටේ කරුමෙට බිහිවෙච්ච රනිල් වික්‍රමසිංහ දැන් ලැහැත්ති. තමන්ට බැරි නිසා මේ රටටම හෙන ගහලා යන්න පත් කරන්න ඕන හොඳම කෙනා අනුර කුමාර දිසානායක පත් කරන්න. ඒක පත් කරලා සිහිනයක් දකින්නවා. මට කවදාවත් ඡන්ද බලයෙන් මේ රටේ බලයට එන්න බෑ. ඒ නිසා තියෙන හොඳම ක්‍රමය තමයි රට විනාශ වෙන්න ඇරලා අපි තහපව් බල්බට්ටිය තියලා බන්දේසිය තියලා ලැබෙයි ගෝඨාභය වගේ කියලා හිතාගෙන 2019 ගෝඨාභය වගේ දුර්වලෙක් පත් කරපු වින්දා අපේ රට අවුරුදු දෙකමාරක් යනකොට දුර්වල වෙලා රනිල් වික්‍රමසිංහට කවදාකවත් නොලැබෙන බලය ලැබුණා. ඒ වගේ දැන් මෙතුමා උත්සාහ කරනවා අනුර කුමාර දිසානායක කියන ගෝඨාභයටත් වැඩිය අන්ත කුජීත නායකයෙක් මෙරටේ පත් කරලා අවුරුදු තුනක් විතර යනකොට නැවත හම්බෙන් කඩන් වැටේ පරණ පින කියලා. මේක දන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ඒ නිසා එතුමා පිටිපස්සේ දොරෙන් පැනලා ගියා. හැබැයි මේ රනිල් වික්‍රමසිංහ මොන උප්පර වැටි මොළ ඔනේ තිබුණත් කුහකත්තේ මොලේ යට ගිහිල්ලා වෛරේ මොලේ යට ගිහිල්ලා ඒක හදන්නේ නැහැ. අනුර කුමාර දිසානායක කියන්නේ මෙරටේ බිහි වෙච්ච තවත් එක් ත්‍රස්තවාදියෙක්. ඒ නිසා ගෝඨාභය වගේ පිටිපස්සේ දොරෙන් පැනලා යන්නේ නැහැ. වෙඩි තියන්න අණ දෙනවා දෙනවමයි මෙරටේ ජනතාවට උද්ඝෝෂණ කරන්නට ඉඩ දෙන්නේ නැතුව මරලා දානවා දානවමයි. ඒක රනිල්ගේ ටිකිරි මොලේට තේරෙන්නේ නැහැ. රනිල්ගේ කුහකත්වයට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔබට ගෞරවයෙන් ඉල්ලනවා මේ අපේ රට හෙට මෙරටේ දරුවන්ට අපි බාර දිය යුත්තේ අපේ රට අපේ දරුවන්ට යහමින් ඉන්න පුළුවන් රටක් අපි නිර්මාණය කළා දී මේ වගකීම අපිට තියෙනවා. ඒ නිසා මේ රටේ අද මැතිවරණේ පවතින්නේ රටට ආදරය කරන මිනිස්සුයි රටට හෙන ගැහුණත් කමන්නේ අපිට යමක් ලැබෙනවා නම් හිතන කියන තඳවුරු දෙකක් අතර විතරයි. එදෙරස් ආදරණීය අම්මේ තාත්තා ඉල්ලනවා අපි මේ රටට ආදරය කරන මිනිස්සු අපේ දරුවන්ට යහමින් ජීවත් වෙන්න ඕන රටක් ප්‍රාර්ථනා කරන මිනිස්සු විදියට අද අපිට ඉතුරුලා ඉන්න එකම දේශපාලන චරිතය ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන දේශපාලන චරිතය ඇමතිකම් අම්බෙනකොට දාලා පැනලා ගියපු නැති චරිතය විපක්ෂයේ ඉඳගෙන වැඩ කරලා පැනලා තියෙන චරිතය සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරයි කියන එක ඔබතුමාලා අපි හැමෝම දන්නවා. එහෙනම් දැත් නම කරලා මම ඔබතුමාලගේ වැඳලා ඉල්ලනවා අපි ඔක්කොම මේ ඉතිරි සති දෙක ලැහැත්තු යමු ගයක් ගයක් ගන්න යමු හැම කෙනෙක්ම දැනුවත් කරමු දැනුවත් කරලා 21 වෙනිදාට එක්කගෙන ගිහිල්ලා දුරගතන වලින් ඡන්ද පෙට්ටි පළවන්නට අපි සියලු දෙනාම රාත්‍රියේ පුරවැසියන් විදියට ශ්‍රී ලංකේ පුරවැසියන් විදියට රටේ මාතෘ භූමියට අපේ යුතුයකම ඉෂ්ට කරමු කියන කාරණේ මතක් කරමින් අද දවසේ මේ රැස්වීම සංවිධානය කරපු අපේ ආදරණීය නායක හෙට ඔබේ දිස්ත්‍රික්කයේ දැවැන්ත නායකත්වයෙන් දෙන දිස්ත්‍රික්කයේ සංවිධාන සංවර්ධනයේ පෙරගමන් කරු වෙන මරික්කාර මැතිතුමාට ජය වේවා. මරික්කාර මැතිතුමාට ජය වේවා. හෙට අපි ඔක්කොගේම ගැලවුම් කරු ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජය වේවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජය වේවා. මෞමේ සියලු ජනතාවට ජයෙන් ජය වේවා කියන මන්නේන බොහොමත්ම ස්තුතියි. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.